ආයුබෝවන් කියලා පිළිගන්න SL construction channel එකෙන් ගේන මේ වීඩියෝ එකටත් උසස් අධ්‍යාපනය සඳහා සිවිල් ඉංජිනේරු විශේෂශ්‍රේෂ්ඨය තෝරගෙන ඒකෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් සිවිල් ඉංජිනේරින් පාඨමාලාවකට සහභාගී වෙනවා. අන්න ඒ වගේ පාඨමාලාවකට සහභාගී වෙනකොට අපිට අනිවාර්යෙන් සයිට් එක කොහෙ ට්‍රේනින් එකට යන්න අවස්ථාවක් හම්බෙනවා. අන්න ඒ වගේ ට්‍රේනින් එකට යනකොට ඔකටට වැදගත් වෙයි කියලා හිතන කාරණා කිහිපයක් අපි මේ වීඩියෝ එකෙන් බලමු. පළවෙනි කාරණේ තමයි මොනවා හරි දැනගන්න දෙයක් තිබ්බොත් ඒක ගැන දැන කෙනකින් අහන්න කොයිලවත් පැකිලෙන්න එපා. මොකද ඒක නා ඒ දේ කරලා ප්‍රැක්ටිකල් දෙනුම එයාගේ හුඟක් පරිමිණ තියෙන්න පුළුවන් ඒ සම්බන්ධව. ඒකෝර අපිට ඒක නාගෙන් ගන්න පුළුවන් හුඟක් දේවල් තියෙනවා ඒ දේ සම්බන්ධව. ඔයා එතන ට්‍රේනි කෙනෙක් විදිහට ඉන්නේ නේද? ඔයා එතන ජොබ් එකක් කරන කෙනෙක් නෙමෙයි. ඒකින්ද ඔයාට ඕනම දේක් අහලා දැනගැනීමේ නිදහස අනිවාර්යයෙන්ම තියෙනවා. ඊළඟ කාරණේ තමයි සම්පූර්ණ ට්‍රේනින් පීරියඩ් එකේම එකම වැඩක විතරක් අවධානය යොමු කරලා ඉන්න එපා කියන්නේ. උදාහරණයක් විදිහට අපි ගොත් බිල්ඩින් සයිට් එක ගන්නම්. ඒක කොන්ක්‍රීට් වැඩ තියෙන්න පුළුවන්, ප්ලම්බින් වැඩ තියෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රිකල් වැඩ තියෙන්න පුළුවන්, වෝඩ් ප්‍රූෆින් තියෙන්න පුළුවන්. ඒ හැම ශ්‍රේෂ්ඨයක් පිළිබඳව අවබෝධයක් ගන්න බලන්න ට්‍රේනින් පීරියඩ් එකේදී. එතකොට ඔකට ජොබ් එකකට ගියාම ප්‍රැක්ටික් කරගෙන යන්න හුඟක් පහසු වෙනවා. ඔයාලා ට්‍රේනින් එකකට ගියාම කියන්න පුළුවන් 8 ඉඳන් 5 වෙනකම් තමයි වැඩ තියෙන්නේ කියලා. නමුත් වැඩ කරන් යනකොට සමහර දවස්වල ඊට වඩා වෙලාවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ කාරණයක් ගැන වැඩි හිතන්න ඕනේ නැහැ. මොකද මාසයක ට්‍රේනින්ගෙන් පස්සේ එක්කෝ ජොබ් එකකට යන්නේ නැත්නම් ඇකඩමික් එකකට ආපහු ඉන්ස්ටිටියුට් එකකට යන්නේ. ට්‍රේනින් පීරියඩ් එක ඉවර වෙනකොට ඔය කට්ටියට වැඩක් වෙන්නේ ඔය කට්ටිය අරගෙන තියෙන එක්ස්පීරියන්ස් එක. බොහෝ වෙලාවට සිවිල් ඉංජිනේරින් ෆීල්ඩ් එකේ ට්‍රේනින් කෙනෙක් විදිහට සයිට් එකකට ගියත් එයාට සැලකිය යුතු පේමන්ට් එකක් ගෙවනවා. සමහර අවස්ථාවල් වෙනවා එකම කාර්යය තමා කරන්න තියෙන්නේ. නමුත් ඒකට හම්බෙන පේමන්ට් එක වැඩි වෙන්න පුළුවන්. ඔකටේ ට්‍රේනින් පීරියඩ් එකදී ට්‍රේනින් ප්ලේස් එකක් තෝරගන්නකොට හම්බෙන මුදලට වඩා Tamanට ගන්න තියෙන දැනුම ගැන හුඟක් හිතන්න. එකම දෙයක් වෙන තැනක ඔයා ට්‍රේනින් හිටියොත් ඔකටේට වැඩි මුදලක් හම්බුනත් ඔකටේ ට්‍රේනින් පීරියඩ් එක ඉවර වෙනකොට ඒ දේ ගැන විතරයි එක්ස්පීරියන්ස් එකක් තියෙන්නේ. ඊළඟ කාරණේ තමයි ඔකටේ ට්‍රේනින් ප්ලේස් එකක් තෝරගන්නකොට හුඟක් වැඩ තියෙන තැනක ට්‍රේනින් ප්ලේස් එකක් තෝරගන්න. සරලව කිව්වොත් ට්‍රේනින් ප්ලේස් එකේදී අපි හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තොත් අපිට ජොබ් එක කරගන්න හුඟක් පහසු වෙනවා. ට්‍රේනින් පීරියඩ් එකේ අඩු එක්ස්පීරියන්ස් එකක් ගත්තොත් අපිට ජොබ් එකට ගිහිල්ලත් එක්ස්පීරියන්ස් ටික එකතු කරගෙන තමයි ජොබ් එක කරන්න වෙන්නේ. ඔකටිය ට්‍රේනින් ප්ලේස් එකකට ගියාම මේ ට්‍රේනින් ප්ලේස් එකේ ලෙවල් මැෂින් එකක්, TS එකක්, TL එකක් වගේ තිබ්බොත් පුළුවන් තරම් try කරන්න ඒකත් එක්ක වැඩ කටයුතු කරන්න. මොකද ඒක ඔයගේ ට්‍රේනින් එකට වගේම ඔයගේ ඉදිරි රැකියාවටත් ඒක හුඟක් වැදගත් වෙනවා. මේ වීඩියෝ එකෙන් මම ගෙනාපු කාරණා ටික මම හිතනවා සිවිල් ඉංජිනේරින් ෆීල්ඩ් එක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් හුඟක් වැදගත් වෙන්නේ නැති කියලා. මීට තවත් වැදගත් කාරණා තියෙනවා. ඒව පල්ලෙහැන් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක ගැන හිතන දේත් පල්ලෙහැන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ඔකට යාළුවන්ට බලන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් පල්ලෙහැ තියෙන රතු පාට බටන් එක බලලා අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න. හොඳයි, අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.